තෙරුවන් සරණයි. නවමහා විපස්සනා ඥාන. විපස්සනා ඥාන ඔක්කොම 10ක් තියෙනවානේ. එයින් 9ක් තමයි මෙතන විදර්ශනා වාසයෙන් ගන්නේ. ඒ මොනවාද? සම්මාර්ථන ඥානය, උද්‍යාවීය ඥානය, භංගානුපස්සනා ඥානය තුනයි, ධාතුපස්සන ඥානය, ආදීනවානුපස්සනා ඥානය, නිබ්බිදානුපස්සනා ඥානය තුනයි හයයි, මුඤ්ජතුකාම්මිතා ඥානය, පරිසංකානුපස්සනා ඥානය, සංඛාරුපේක්ඛා ඥානය තුනයි නවයයි. මෙන්න මේ නවයට කියනවා නවමහා විපස්සනා ඥාන කියලා. නැවත වරක් සම්මාර්ථන ඥානය, උද්‍යාවීය ඥානය, භංගානුපස්සනා ඥානය තුනයි, ධාතුපස්සන ඥානය, ආදීනවානුපස්සනා ඥානය, නිබ්බිදානුපස්සනා ඥානය තුනයි හයයි, මුඤ්ජතුකාම්මිතා ඥානය, පටිසංකානුපස්සනා ඥානය, සංඛාරුපේක්ඛා ඥානය හයයි තුනයි නවයයි. ඒ හඳුන්වනවා නම් මෙහෙමයි. සම්මාර්ථන ඥානය කියන්නේ යම් කිසි යෝගාවචරයේ සමත භාවනා වඩා ධ්‍යාන උපදවනවා. ධ්‍යාන ආලෝකයේ විහිදුවලා ධාතු මනසිකාර වශයෙන් රූප කලාප ටික දැක ගන්නවා. ශරීරයක එක එක්කෙනාගේ ශරීරයක රූප කලාප 23 වගේ තියෙනවා. ඊළඟට නාම ධර්මත් බලනවා. ඒ සංතානයේ 15 වෙන්න තියෙන 15 වන චිත්තචෛතක නාම ධර්ම බලනවා. ඔය සමාගයේ සංතානගත රූපත් නාමත් සියල්ලම දකින්න ඕනේ. සියල්ලම දකින්න ඕනේ එකක් අරින් නැතුව. සියල්ලම දැකලා ඊට පස්සේ අවිඥානික මේ බාහිර දේවල් වල තියෙන රූපත් අවිඥානික සත්ව සංකාන තුල තියෙන නාම රූප දෙකක් බලන්නම ඕනේ. අජ්ජත් බහිද්දා නාම රූප සියල්ල බලනවා. බලනවා කියන්නේ ඒ ආලෝකයෙන් දැන් සමාධියෙන් ලැබුව ආලෝකය සමාධි ආලෝකය ඒකෙන් විපස්සනාට හැරෙනකොට ඒක ප්‍රඥා ආලෝකය විදර්ශනා ආලෝකය කියනවා. විදර්ශනා ආලෝකයෙන් තමයි මේ දකින්නේ. ඒ දැකගෙන ඒවා එක එක රූපයක් ගන්න එක එක චෛතසිකයක් ගන්න එක එක සිතක් ගන්න තියෙන ලක්ෂණ කියන ස්වභාවය. සතය කියන්නේ ක්‍රියාකාරීත්වය. පටිපට්ඨාන කියන්නේ හිතට අරමුණු වෙන ආකාරය. සදත්තාන කියන්නේ ඒක ආසන්න හේතුව. ඒ හතර ආකාරයෙන් බලන්න ඕන එකක් ගන්න. ඒ හතර ආකාරයෙන් බලලා නාම රූප දෙක වෙන් කරගන්නවා. නාම රූප දෙක සියල්ල දැන් තෝරාගත්තා. තෝරාගෙන ඒක හරවන ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ අතීත වූද, වර්තමාන වූද, අනාගත වූද නාම රූප සියල්ල දැන් අපි ඉක්මවාද 40 ආකාරයක විපස්සනාව තියෙන බොහෝ සෙයින් කරන්නේ ඒක තමයි යෝගාවචරයන් වහන්සේලා. ඒ 40 ආකාරයක විපස්සනාට කියන 44 ආකාර මහා විපස්සනා කියලා. ඒකේ 10ක් තියෙනවා අනිත්‍ය ලක්ෂණ 10ක්. දුක්ඛ ලක්ෂණ 25ක්, අනාත්ම ලක්ෂණ 5ක්. සියල්ල 40යි. එහෙන් එකක් එකක් ගානේ මේ රූපයක් රූපයක් ගානේ නාමයක් නාමයක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණයට. ඔන්න සම්මාර්ථන ඥානය. ඒ ත්‍රිලක්ෂණයට හැරවීමෙන් සම්මාර්ථන ඥානය ලැබුවා වෙනවා. ඊළඟට මේ සම්මාර්ථනය කරගෙන යනකොට ඒක හේතුඵල සම්බන්ධතාව හොඳින් අවබෝධ කරගන්න වෙනවමයි. අවබෝධ කරගත යුතුමයි. ඒකට කියන ප්‍රතිපරිග්‍රහ ඥානය කියලා. ඊළඟට හේතුඵල සම්බන්ධයේ හොඳින් වටහාගෙන ඊට පස්සේ හරවනවා සම පනත් උද්‍යවයේ ඥානයට හරවන එක තමයි. මේ උදේවා ඥානය කියන්නේ උද්‍යවීය ඥානය. ඒකේ තේනවා රූප සත්‍යක අරූප සත්‍යක කියලා සත්‍ය ආකාරයකින් නාම රූප විපස්සනා කරන්න තියෙනවා. ඒ විපස්සනා කරමින් අර කියන සමපනස් ආකාර උද්‍යවීය ඥානය පහළ කරගන්නවා. ඒ උද්‍යවීය ඥානය උඩ දෙවැනි එක. උද්‍යවීය ඥාන අවස්ථාවේ ආලෝක ප්‍රීති පස්සද්ධි අධිමෝක්ඛ පංගහ සත්‍ය ඥාන සති උපේක්ෂා ඔය විදිහේ තියෙන උපක්‍රේත 10ෙන් 10ම හරි කීපයක් හරි කෙනෙකුට ඇති වෙනවා. ඇති වුණා මේක ත්‍රිලක්ෂණයක හරවලා ජය ගන්නවා. ඒකට කියන උද්‍යාවීය ඥානය. ඊළඟට මේ උද්‍යාවීය ඥානයෙන් දැකගත් නාම රූප සියල්ලම මෙනෙහි කරමින් අර රූප සත්‍යක අරූප සත්‍යක ඇතේට මෙනෙහි කරමින් ඒ මෙනෙහි කරන කියන්නේ වඩන නුවණ යන්නේ චිත්ත සංතානය විපස්සනා කරන ක්‍රම රාශියකට ඒක සත් ආකාරයෙන් කරනවා. අලාපතෝ යමකතෝ කනතෝ ප්‍රතිපාටතෝ දිට්ඨි උග්ගාතනමාන
ඔය විදිහට තියෙනවා කර්ණු හතක්. ඒ හතට අනුව මේ භංගානුපස්සනා ඥානෙ බොහොම සියුම් විදිහට වඩන්න තියෙනවා. භංගානුපස්සනා ඥානෙ වඩන කොටයක තුන්වෙනි එකනේ ඊළඟ ධාතුපාඨාන නුවණ පහළ වෙනවා. ධාතුපාඨාන කියන්නේ අවිචේ ප්‍රතම් භවාග්‍රේ දක්වා තියෙන තුන් ලෝකේ කිසිම නාමයක් රූපයක් අනිත්‍ය වශයෙන් සත්ව වශයෙන් ආත්ම වශයෙන් ගන්න දෙයක් නැති නිසා සර්පයේ දුටුවා මේක පාපීකට බයක් ඇති වෙනවා වගේ මේ සංස්කාරය ගැන ලෝකය ගැන ඥාන සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා. ඒක මේ බය කියන්නේ මේ ද්වේෂ මූල සිටය තියෙන බය නෙමෙයි. ඥාන ගතිය. බය වශයෙන් පාන ඥාන ගතියක් තියෙන එක භාතුපත්තාන ඥාන. මේවා ඇලුනොත් ගැටුනොත් ඒකෙන් සිදුවෙන විපස්සී දැනගෙන ආදීනව අනුපස්සනා ඥානෙ පහළ කරගන්න. ඊළඟට මේවා පිළිබඳව කලකිරීම ආකාර ඥානයක් පහළ වෙන නිබ්බිදා ඥාන. දැන් එතන තුනයි හයක් කියවුණා. ඊළඟට තමයි මුංචිතු කාම්‍යතා ඥානෙ. මේ කියන්නේ බාහිර කාරණා වූ ආදීනව සහිත වූ නිර්විදාත හේතු මේ සීල සංස්කාරයන්ගෙන් අතිමින්දෙන්න ඕනි කියන අර හිරගෙදර මැදිරියක ඉන්න පුජ්‍යලයේ ඒකෙන් නිදහස් වෙන්න හිතන්න වාගේ මේක නිදහස් වීම සඳහා නුවණක් පහළ වෙනවා. අර ගෙදරකට ඇතුල් වෙච්ච නාගයෙක් දුටුවා දැකීමෙන් බයක් ඇති වුණා. බයක් ඇතිලා සොයනවා සොයාගත්ත ඉන්න තැන ඊට පස්සේ ආ අල්ලා ගන්න උපාය හිතෙනවා. උපාය අල්ලා ගන්න කොහොම හරි අර තේනවා සර්පයන් අල්ලන දෙබලක් මේ අජපත දණ්ඩ කියලා. ඔක බෙල්ලට කියලා තොණ්ඩුවක් දාන. එතකොට නාගයාට ආදි සර්පයාට ඈතට තමන් සමිතිර කියන්න බෑ. මන්දට දැඳුනා. අන්න ඊට පස්සේ එයාගේ නිදන්න බලනවානේ. එයා ගෙනියෙලා කොහේ හරි කැලේක දාන්න ඕන. එයාගේ තමයි මේ විදිහේ ආදීනව සහිත නිබ්බිදා සහිත මේ සංස්කාරයන්ගෙන් අතිමිදෙන්න ඕනේ කියන ආකාරය නූන පහළ වෙනවා. මුංචි තුකම් නිසා මිදීමේ කැමැත්. ඊළඟට යෝපාචල කරනවා. දැන් මේ නාගය අල්ලගත්ත තැනත්තා මේ නාගයාගෙන් තමන් දත්ත කරවගන්නේ නැතුව ප්‍රවේශමෙන් මේක ගෙනියනවා. එක මල්ලකට දාගන්නවා, ගෝණියකට දාගන්නවා, පැටකට හෝ දාගන්නවා. දාගෙන උටේ එල්ලෙන්න බැරි හැටියට අල්ලගෙන ගෙනිහිල්ලා අතාරිනවා. ඒක තමයි ප්‍රතිසංකානුපස්සනා ඥානෙ සංසන්දනය කරන්නේ නුවණින් කල්පනා කරන. ඊළඟට දැන් ඒක නැත්තා නාගය අතාරින හැටි ඔක්කොම තේරුම් ගත්තා. දැන් මිදෙන හැටි දන්නවා. දැනගැනීමෙන් මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. දැන් නම් ඉතින් මට බයක් නැහැ කියලා. ඒ වාගේ මේ සංස්කාර ලෝකයේ පිළිබඳව ඔය කියන නුවණ පහළ වෙලා මේකින් එතෙර වීමේ නුවණ පහළ වෙනවා. දෙපැත්ත දැනගන්න අර සුලාව කියන තරාදී දෙපැත්ත දකින්න වාගේ නිවන දකින්න අවස්ථාවක් තමයි සංකාරුපේක්ෂා. සංස්කාරයන් ගැන මැදහත් බව ඇති වෙනවා. මෙන්න මේ ඥාන නමේ තමයි නවමා විපස්සනා ඥාන කියන්නේ. ඊළඟට සාදේන අනුලෝම ඥානය කියලා 10 වෙනි එකක්. ඒක ලැබෙන්නේ මුලින් නෙමෙයි මාර්ග අවස්ථාවේදී මාර්ග ඥාන ලැබෙනකොට ඒක මුලින් ඇති වෙනවා. මේ පරිකාරම උපචාර අනුලෝම කියලා ඥාන තුනක්. ඒ තුනම එක නමින් හඳුන්වන අනුලෝම ඥානය කියලා. අනුලෝම ශාන්තිය කියලා කියනවා. තාත්වයකට කියනවා මේ තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා. ඒ විදිහේ නම් තුනකින් හඳුන්වන අය ඥාන තුන. ඒක මාර්ග චිත්ත වීතියේදී ලැබෙන අවස්ථාවක්. ඒකත් විපස්සනා තමයි. අන්තිම ලැබෙන්නේ ගෝත්‍ර භූ සිත ගෝත්‍ර භූ ඥාන. ඒක විපස්සනාවක් නෙවෙයි නිවන අරමුණු කිරීමක්. නිවනට මාර්ගයෙන් නිවනකටත් යන ඉස්සර වෙලා නිවන අරමුණු කරනවා. ඒක ගෝත්‍ර භූ සිත. ඔය කියන විපස්සනා ඥාන සියල්ලම ලැබෙන්නේ අපට සමත භාවනා නිසැකේට වඩලා එයින් මෝහත් කරගත් විපස්සනා ඥාන ඇති ආයත වඩන්න ලේසි වෙන්නේ. සුත්ක විදර්ශක වාසයෙන් විපස්සනා වඩනවා. ඒ අත් බොහොම විහෙත මාංශයෙන් කළ යුතු වෙනවා. ඒ විදර්ශනා ඥාන දිනු කිරීම විහෙත මාංශයෙන් කරන්න වෙනවා. විදර්ශනා ඥාන නම් අපි කෙටියෙන් කියුවා. සම්මර්ශන ඥාන, උද්‍යාවී ඥාන, භංගානුපස්සනා ඥාන, බාතුපස්සාන ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතුකම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන.